අයිබුවන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. කීප දෙනෙක් මගෙන් මුං කැවුම් වැඩි ප්‍රමාණයක් හදන්න ඇති අහලෙවල තිබුණා. ඒ අය වෙනුවෙන් අද මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරනවා. ඒ වගේමයි අද මේ රෙසිපි පොඩි වෙනසක් තියෙනවා. සීනි පැණි වලින් හදනකොට සමහර විට හයි වෙනවා. ඒ වගේමයි සමහර පොල් පැණි තියෙනවා. ඒවටත් සීනි ගොඩක් කලවම්. එතකොටත් මුං කැවුම් එක හයි වෙනවා. ඒ වගේ වෙලාවල් වලදී හයි වෙන්නේ නැති වෙන්න මුං කැවුම් එක හදාගන්න හැටි අද මං කියලා දෙනවා. මේ මුං කැවුම් වලට ඔයා කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න, ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම උයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube channel එක සමග ඔබත් එක් වන්නට නම් subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. එහෙනම් අපි බලමු මොනවද ඕන වෙන්නේ කියලා. මේ තියෙන රෙසිපිය වීඩියෝ එක pause කරලා නවත්තලා රෙසිපි එක ලියාගන්න. දැන් අපි බැදපු මුං ඇට පිටි හදාගන්නයි යන්නේ. මේ ක්‍රමය ඔයාට අමාරු නම් තුන බාකොටන මූලේ තියෙනවා බැදපු මුං ඇට පිටි. එහෙම අරගෙනත් හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම මම මුං ඇට ග්‍රෑම් 200 අඩු කින්දරේ විනාඩි 20ක් විතර හැමහිට බැද ගන්නවා. මෙන්න මේ වගේ. ඒ වගේමයි මුං ඇට ටික බාගෙට බැදුණොත් මුං කැවුම් එක රස වෙන්නේ නැහැ, අමු රහක් එනවා. ඒ නිසා මෙන්න මේ වගේ කින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා චුට්ටක් අඩුවෙන් තියාගෙන විනාඩි 20ක් විතර බැදගත්තා. දැන් මුං ඇට ටික නිවෙන්න තියෙනවා. ඊළඟට හාල් පිටි ග්‍රෑම් 140 මේ වගේ බෙද ගන්නවා. මෙෂරින් කප් එකේ නම් කූප 1යි කාලක් විතර දාගන්න. හොඳට මතක තියාගන්න ගෙදර කොටපු සුදු කැකුළු හාල් නම් කොටලා ඉවර වෙලා හොඳට වේලන්න. පවෙන දාලා වේලලා තෙත ඔක්කොම ගියාට පස්සේ බදින්න. කඩේ පිටි කෙනල්ලා හදනවා නම් ඉන්දියාප පිටි ගන්න එපා. සුදු කැකුළු හාල් කියලා තියෙන්නේ අන්න ඒවා විතරක් අරගන්න. හාල් පිටි බදිනකොට සුවඳ එනකන් විතරක් නෙමෙයි සුවඳාවට පස්සේ තවත් චුට්ටක් බද ගන්න ඕනේ. පිට්ටු වලට බදින ගාන නෙමෙයි ඊට වඩා තව චුට්ටක් බදින්න ඕනේ. දැන් හාල් ටිකක් නිවෙන්න තියෙනවා. ඊළඟට මං කිව්වේ ඔයාලට සොෆ්ට් වෙන්න හදන්න කියලා දෙනවා කියලා. මෙන්න මේක තමයි රහස. ඔයාලා සීනිදිය කරගත්ත පැණි වලින් හදනවා නම් මෙන්න මේ විදියට පාන් පිටි ග්‍රෑම් 50ක් බදලා දාගන්න. එහෙම නැත්නම් සමහර පොල් පැණි තියෙනවා සීනි වැඩි. ඒ වගේ ඒවා එකතු කරනවා නම් ඒත් පාන් පිටි ග්‍රෑම් 50ක් බදලා දාගන්න. හොඳම හොඳ පොල් පැණි වලින් හදනවා නම් පාන් පිටි එකතු කරගන්න එපා. කලින් වීඩියෝ එකේදී මම පාන් පිටි එකතු කරේ නැහැ. දැන් අපේ පාන් පිටි හාල් පිටි මේ විදියට නිවෙන්න තියෙනවා. ඊළඟට අපි මුං ඇට ටික කුඩු කරගන්නවා. හොඳට මතක තියාගන්න මේක හොඳ ටිප් එකක්. මැෂින් එකේ අඹරනවා නම් චුට්ටක් කෑලි තියෙන්න ඕනේ. වංගෙඩිය දාලා කොටනවා නම් හලලා කප්පි ටිකක් ඉතුරු වෙනවනේ හැලුවට පස්සේ ඒ කප්පි ටික කොටලා හලන්නේ නැතුව ඒකත් අර මුං පිටි එකට එකතු කරන්න. දැන් අපේ මුං පිටි, හාල් පිටි, පාන් පිටි තුනම එකතු කරනවා. එකතු කරලා හොඳට කලවම් කරනවා. මේ දීපු රෙසිපිය ප්‍රමාණයන්ට මේ වගේ ලොකු තාච්චියක් ඕනේ. මංගාව තියෙන හොඳ පොල් පැණි ඒකෙන් කෝප්ප එකමාරක් එකතු කරනවා. එකතු කරලා නටනකම් උණු කරනවා. දැන් මගේ පොල් පැණි හොඳටම උකුයි. ඒ නිසා මගේ පොල් පැණියකින් චුට්ටක් පැත්තකින් තියාගෙන අයින් කරපු ප්‍රමාණයට හරියන්න වතුර චුට්ටක් එකතු කරනවා. ඔන්න ටිප් එකක්, නූල් ඇදෙනකන් උණු කරන්න එපා. පොල් පැණියක නටනකන් විතරක් උණු කරන්න. පොල් පැණියක නටන්න පටන් ගන්නකොට ගින්දර අඩුවෙන් තියාගෙන පිටි මිශ්‍රණයෙන් හැඳ හැඳ දාන ගම නොනවත්වා හැඳි ගන්න ඕනේ. මෙහෙම හැඳි ගන්නකොට ඔයාට තෙත ගතිය මදී වගේ හිතනවා නම් අයින් කරපු පැණියකින් ටිකක් එකතු කරගන්න. අන්තිම පිටි ටික දානකොට මම ලිප ඕෆ් කරනවා. ලිප ඕෆ් කරලා හොඳට මේ වගේ ශක්තිමත් හැඳකින් හැඳි ගන්නවා. පොල් කටු හැඳි පාවිච්චි කරන්න එපා, හැඳ කැඩෙයි. ඔන්න අපි අම්ම ඔයාලට තව රහසක් කියලා දෙනවා. මේ වෙලාවේ මම කලවම් කරන ගමන් පොල් තෙල් චුට්ට චුට්ට දාන ගමන් ඔක්කොම මේස හැඳක් විතර එකතු කරනවා. දැන් හොඳට කලවම් කරලා බෝඩ් එකෙත් පොල් තෙල් ගාලා ඒකේ උඩට අපේ මිශ්‍රණය දාගන්නවා. මතක ඇතිව බෝඩ් එක ඔයිල් කරගන්න ඕනේ.
ඊට පස්සේ මම මේ වගේ ඩෝස් ක්‍රේප් එකකින් පැතලි කර ගන්නවා. ඔයාට මේ වගේ එකක් නැත්නම් කේල් කොලේකින් හරි පාච්මන්ට් පේපර් එකකින් හරි මේ වගේ පැතලි කර ගන්න. ඊළඟට රෝලින් පින් එකත් ඔයිල් කරගන්න ඕනේ, පොල් තෙල් ටිකක් ගා ගන්න ඕනේ. ඊළඟට මේ වගේ ලස්සනට පැතලි කරනවා. හුඟාක්ම ඝනකම ගතියට නැතිව, හුඟාක්ම තුනිවටත් නැතිව සාමාන්‍ය ගානට පැතලි කරගන්න. ඊළඟට පිටි ගොඩාක් නෙමෙයි චුට්ටක් දාගන්න. දැන් අඟලට වඩා චුට්ටක් මහතට තීරු කපා ගන්නවා. දැන් මම ලස්සනට කිරිබත් කැටේ කපා ගන්න හැටි කියලා දෙනවා. නැතවත් ටිප් එකක් මේ වගේ පැත්තට ඉර ගහලා ඉර ඉවර වෙච්ච තැන ඉඳලා දකුණු අත පැත්තට මැනගන්න. මැනගෙන දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තේ කෙළවරට ආයෙ තිරක් ගහගන්න. මේ ක්‍රමයට දිගටම පල්ලෙහාට යනකම් මැනලා ඒ ඉරි දිගේ දිගටම ඉරි ටික ගහගන්න. මේ වගේ තැන්වලත් අනිත් පැත්තේ උල තියෙන තැන කෙළින් මෙන්න මේ මුල්ල මැනලා ඒ කෙළින් අනිත් තිරත් ගහගන්න. මේ විදිහට ඔක්කොම ටික කපා ගන්න. දැන් පරිස්සමට මේ වගේ එක එක කෑල්ල අරගෙන එක උඩ එක තියන්නේ නැතිව වෙන වෙනම තියන්න. ඔන්න තවත් ටිප් එකක් මේ වගේ තියෙනකොට අනිත් පැත්ත හරවල තියන්න. පොජ්ජි කෑලි ටිකත් වෙනම අරන් තියලා ඒ කෑලි ටිකත් බැටේකේ දාලා වෙන වෙනම බැද ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ කෑලි ටික ආයේ ගුලියක් වගේ හදලා ඒ ටික පැතලි කරලා කෑලි කපලා බැද ගන්න පුළුවන්. කලින් වීඩියෝ එක බැලුවා නම් ඒ ක්‍රමය කියලා දෙනවා ඔයාලා දකින්න ඇති. බැලුවේ නැත්තම් ඒ වීඩියෝ එක බලලා ඒ ගැන දැනුවත් වෙන්න. දැන් ප්‍රධාන ටිප් එක තමයි මේ අයින් කරපු කෑලි ටික කූල් වෙනකන් තියෙන්න ඕනේ. චුට්ටක්වත් රස්නේ තීදි බදින්න එපා. ඒ ටික හොඳටම නිවෙනකන් මුං කැවුම තවරන බැටේක හදාගමු. මේක වැදගත් ටිප් එකක්. අපි බැටේක හදන්නේ බැදපු හාල් පිටිවලින් නෙමෙයි, අමු හාල් පිටිවලින්. ඊළඟ ටිප් එක තමයි හොඳටම තුනී වෙනකන් තුන් සැරයක් හීනි පෙරණ එකකින් හලාගන්න. ඊළඟට හලාගත්තු ටික චුට්ටක් ලොකු බෝලයකට මන් දාගන්නවා. ඒකට කපාගත්තු පාම් පිටි මේසැන්දි හතරක් එකතු කරනවා. ඒ ටික දාලා හොඳට කලවම් කරලා කහ තේඳි භාගයයි ලුණු තේඳි කාලයි එකතු කරනවා. ඊට පස්සේ ඒ ටික කලවම් කරලා වතුර චුට්ට චුට්ට දාලා ඝන උකු බැටේ එකක් හදාගන්නවා. මෙන්න මේ ගානට වැක්කිරෙන ගානට දිය කරගත්තට පස්සේ තව විනාඩි 5ක් විතර යනකොට මේ බැටේ එක තව ටිකක් උකු වෙනවා. ඒ තමයි හාල් පිටිවල හැටි. ඊළඟ ටිප් එක තමයි මේ වගේ ගැඹුරු නැති පැතලි භාජනයකට දාගන්න ඕනේ. දැන් අපි කපාගත්තු කෑලි ටික හොඳටම නිවිලයි තියෙන්නේ. බැටේකින් පොඩ්ඩක් තෙල් එකට දාලා බලනවා. අපි දාපු පිටි ටික නටාගෙන උඩට ආවනම් තෙල් එක රත් වෙලා. ඊළඟට අපි මේ කපාගත්තු එකේ චුට්ටක් මැදින් අල්ලලා බැටේකේ ඔබලා වැඩිපුර එන මිශ්‍රණය පීරිසියට මේ වගේ ගාලා හෙමීට තෙලට දාගන්නවා. දැන් ඊළඟ එක දාන්න කලින් මේක චුට්ටක් බැදෙනකන් ඉන්න ඕනේ. අනිත් මුං කැවුම දානකොට බැදෙන මුං කැවුම මොකක් හරි හැන්දකින් හරි අයින් කරගන්න ඕනේ, නැත්තම් දෙක එකට ඇලෙයි. මේ වගේ දෙයක් කරනකොට දෙන්නෙක් ඉන්නව නම් හොඳයි. එක්කෙනෙක් මුං කැවුම තෙලට දානකොට අනිත් එක්කෙනා බැදපු එක අයින් කරගන්නවා. එතකොට දෙක එකට ඇලෙන්නේ නැහැ. ඊළඟට මේ වගේ දානකොට ඇලුනොත් මොකද කරන්නේ? ඇලුනොත් ඇලිලා ඒ වගේ චුට්ටක් බැදෙන්න අරින බැදුනට පස්සේ මේ විදියට වෙන් කරගන්න. ඔයාට මේක ගෑරුප්පු දෙකකින් උනත් වෙන් කරගන්න පුළුවන්. මේ වෙලාවට බැදෙනකොට හැන්දෙන් පොඩ්ඩක් තට්ටු කරන්න ක්‍රිස්පි සද්ද වගේ එනකොට මුං කැවුම් ටික බාගන්න. මේ බුබුලු දානකොට වඩා සාමාන්‍ය ගානකට අඩු වෙනකන් ඉන්න. ඔක්කොම අඩු වෙනකන් ඉන්න එපා. එතකොට මුං කැවුම කරවෙයි. ඊළඟ වැදගත් ටිප් එක තමයි බදින බදින හැම වෙලාවකම මෙන්න මේ වගේ තේ පෙරණ එකකින් මේ කුඩු සේරම පැත්තකට අරගන්න ඕනේ. එහෙම ගත්තට පස්සේ තමයි ඊළඟ මුං කැවුම් එක දාගන්න ඕනේ. අනිත් වැදගත් ටිප් එක තමයි බැටේක තියෙන දීසිය තාච්චිය ළඟටම ගන්න ඕනේ.
අනිත් ටිප් එක තමයි සැරෙන් සැරේ බැට එක මේ වගේ කලවම් කරගන්න ඕනේ. දැන් අර ඉතුරු වෙච්ච චූටි කෑලි ටික තියෙන්නේ, ඒ ටිකත් මේ වගේ බැට එකේ දාලා බෙද ගන්නවා. ඒ ටිකත් පොඩි අය එක්ක එකතු වෙලා කන්න පුළුවන්. දැන් මේ විදිහට ඔක්කොම ටික බෙද ගන්න. ඔයාට බැට එක මදි වුණොත් සමහර විට හාල් පිටි ටිකකුයි පාන් පිටි ටිකකුයි කහයි ලුණුයි දාලා ආයෙත් බැට එකක් හදා ගන්න. තව වැදගත් ටිප් එකක් තමයි මේ වගේ බොකු තාච්චියක බදිනවා නම් එක එක දාලා බදින්න. ගොඩක් බදිනවා නම් මෙන්න මේ වගේ පැතලි තාච්චියක දාලා බදින්න. එතකොට එකට එක ඇලුනම ගලව ගන්න ලේසි. දැන් අපේ මුං කැවුම් ටික ලස්සනට රසට බැදගත්තා. මේ බලන්න අපේ මුං කැවුම් වල ලස්සන, ඒ වගේමයි මැද මෙලෙකට වටේ ක්‍රිස්පියටත් තියෙනවා. ඒ වගේමයි මුංගට රහ ගොඩක් තියෙනවා. හරිම රසයි. කිතර හැමෝම සතුටු වෙයි. ඔන්න ඔයාලට ටිප්ස් ගොඩාරියක් එක්ක අපේ අම්මා, ඒ කියන්නේ මම හදන විදියට අලුත්ම මුං කැවුම් රෙසිපිය දුන්නා. මේ මුං කැවුම් හැදුවම ඒ හදනකොට ගත්ත ෆොටෝසුත් එක්ක අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ඔයාලගේ ෆොටෝ ෂෙයා කරන්න. ගිය අවුරුද්ද වීඩියෝ එක බලලා ෆොටෝ සෙවපු හැමෝටම මගේ හදපිරි ස්තූතිය. අපේ අම්මා චැනල් එකේ කැවුම් කොකිස්, අතිරස අක්කලා මුං කැවුම්, පැණිවලලු, අලතෝසි කිරි ටොෆි මේ වගේ අවුරුදු කෑම පෙළක්ම තියෙනවා. අවුරුදු කෑම බලන්න ඉස්සෙල්ලම ඔයා අපේ අම්මා චැනල් එකේ මෙන්න මේ පින්තූරය ක්ලික් කරන්න. ඊට පස්සේ ප්ලේලිස්ට් කියලා බටන් එකකුත් තියෙනවා. ඒක ක්ලික් කරලා අවුරුදු කෑම ප්ලේලිස්ට් එක බලන්න. හරියට හදාගන්න අවුරුදු කෑම ගොඩාරියක් එනවා. වීඩියෝකින් යම් දැනුම ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහෝම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව ප්‍රෙස් කරන්න.